ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි මේ සූදානම් වන්නේ ගුණරුව සුවඳ ඔබ වෙතගෙන. ඔබ දන්නවා පසුගිය සතියේ අපි කතා බහ කළේ අපේ රටේ ප්‍රවීණ සිනමාකාරණියක් පිළිබඳව. ඒ තමයි සුමිත්‍රා පීරිස්. ඇයත් සමග කළ කතා බහේ ඉතිරිය අද දවසේ ඔබ වෙතගෙන එන්නයි අපි මේ සූදානම් වන්නේ. එහෙමනම් රැඳෙන්න අපිත් එක්ක මේ කතා බහේ ඉතිරිය දැනගන්න. අපි දකින්නේ සිනමාවේ කවිකාරණයක් හැටියට ඔබේ සිනමාව තුළ කවිත්වය කොහොමද ඔබ ගොඩනගාගත්තේ සිනමා පටය තුළ? ඇත්තටම තමන් දැනුවත්ම කරන දෙයක් නෙමෙයි, ඒක තමන් තුළ තියෙන දෙයක්. මට මතකයි මම ගංගාද්දරෙන් පස්සෙත් පෙළක් විචාරකයෝ කියලා තිබුණා අර సౌందර්යය මගේ වැඩි කියලා. කියන්නේ දැන් කියන එක කවියක් වගේ කියවෙනවායි කියලා. ඉතින් एक कार्य किए ना मगे रूपरामु लसन वैडी मगे रूपरामु मरमत खाई मुखद में हलू है वागे चीज पर रखना मंको डॉनर अभी दिन टेलीएं का पाविच कराना टेलीफोटो लेंस नैथ अभी निकम शूट कर अब ये तीन दी अंतिम बारण को अरे अरे ये रामु और ये तीन डिसिप्लिन ने के मगे अतुलेंगे ना दया हर अमार हुई ඕන හැම වෙනස් කරන්නත් බෑ. ඉතින් දැන් නම් ඉතින් අපි ටිකක් වැඩිටි ඒ ආපහු බලනකොට හිතෙනවා ඉතින් ඒක තමන්ගේ මොකක් හරි තියෙන හැකියාවක්. ඉතින් අපි පුළුවන් තරම් ඒ චරිතවලට හානියක් නොවෙනවා නම් දැන් අපි දැන් ගිහිල්ලා මේ ස්ලම් ඒ වගේ අමුතු ගොරෝසු පරිසරයක චිත්‍රපටයක් හැදුවොත් ඉතින් ඒකේ වුණත් රූපරාමුවක් ටිකක් පිළිවෙලක් ඇතුව සටහන්ක මේ රූපරාමුව කැමරාවට ගන්න පුළුවන් නේ. නැත්තම් ඉතින් අර ගොර හැඩීම ගතිය ගන්න ගොර හැඩීම විය යුත්තේ නැහැ. ඉතින් තමන් කියවෙන දේ ඉතින් මන් තෝරන මාර්තුකාත් මන් හිතන්නේ ටිකක් වෙනස්. ඉතින් මටත් අර මරා ගන්න කොටා ගන්න ලේ හලන වගේ චරිත වලට මගේ හිත දෙන්නේ නැහැ චිත්‍රපටයක් හදන්න. ඉතින් යසා කාලෙ ගෙහෙම එකක් කෙරේ මං හිතන්නේ කරන්න ඉතියි කියලා. දැන් අපි සිනමාව ගැන දැන් බොහෝ දේවල් කතා කරා. ඒ ගමන් තව නැවත පෞද්ගලික ජීවිතයට වදක් එබෙන්න අපි සෝදානම්. කොහොමද අපි විශේෂයෙන්ම කතා කරන්න ඕනේ ලෙස්ට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ අපේ රටේ සිනමාවේ අංක 1 වැජමන පුද්ගලයා. ඉතින් එතුමාණන්ගේ ආදරණීය බිරිඳ කොහොමද මේ සම්බන්ධතාව ගොඩ නැගෙන්නේ කියලා අපි කතා කරන්න කැමතියි. පෞද්ගලික ජීවිතය පැත්තේ. මම ඉතින් මං හිතන්නේ මං ආපහු බැලුවොත් අපේ ජීවිතේ ඕගෙන් मगे जीवित मगे चित्रपटी हमेकम बहुम पोषण वेलाती है ना ये बगे मंगिता ने सुलवे खरी मगेन हो गए जीवित क्या ने दिन दा जीवित ने मैं यहाँ को मटा मामा हम से क्या ने पांच लेने हम दुर्वागे आठ भौतिक देवर के किसी में उन्हें दुवक ने आगे मुदला को नाती है ना मटके ना दिल බැංකුවකටවත් මං හිතන්නේ නැහැ සරයකට දෙකකට වඩා ගින් තියනවා කියලා අත්‍යවශ්‍ය නැත්තම් මුදලුත් යාට පරිහරණය කරන්න තරම් එච්චර මේ අවස්ථාවක් තිබිලත් නැහැ මං කරන හින්දා මන් දන්නේ නැහැ. ඉතින් මං හැම පැලක්ලක් කියනවා නිකන් පන්සලේ ඉන්න ආමුදුරුව වගේ කියලා. මේ ඒ වුණාට ඉතින් දැන් එයා චිත්‍රපටයක් කරනකොට වුණත් මං සහභාගී වෙලා මගේ අදහස් උගුරු කරනවා. ඔහුටත් पहला कलर विशेष कलां से पहला कलर तो सेट का ग्लासी करने का एंड मक एवं बालने का मैं ओहूटे ओहू पे हम करूँ ना चित्र पटिया
වගේම මං ළඟින් ඉඳලා තියෙනවා ඒ වගේම ඔහුත් මාත් එක්කලා මගේ පළවෙනි චිත්‍රපටියට එයාගේ සල්ලි දැම්මත් එයා අපි එකට කෙරුවත් කවදාකවත් අහලා නැහැ ඇයි ඔය ෂොට් එක ওই විදිහට ගන්නෙ කියලා එයා හිතන්නේ එහෙම ඇහුවොත් මාව කොටුවේ කියලා නැත්නම් මගේ තියෙන නිර්මාණ ශක්තිය අඩු වෙයි කියලා ඉතින් ඒකින්ද ඒ ගෞරවය මමත් රකින්නවා ඔහුත් රකින්නවා ඒ වගේම අපි කැමතියි තව දුරටත් දැනගන්න මේ ඔබතුමියගේත් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේත් ප්‍රේමයේ ආරම්භණය කොහොමද ඒ අතීතය පිළිබඳව මේකේ තදිග අතීතයක් මට තාම මට මතකයි මම මුල් වරට ඩොක්ටර් පීරිස්ව මුණ ගැහුණේ ප්‍රංශෙදී මොකද මම එතකොට ශිෂ්‍ය මේ ඉඩෙක් එකට යන්න පුරපුරා හිටියේ එයා රේඛාව අරන් ටයිටස් සොටුවත් ඇත්තකල කාන් ෆෙස්ටිවලකට යන්න ඇවිල්ලා හිටියේ එතකොට අපේ අයියා කියලා තියෙනවා මගේ පොඩි නංගි මන් දන්නේ ප්‍රංශෙ ඉන්නවා පොඩ්ඩක් උපදෙස් දෙන්න කියලා ඉතින් එතෙන්දී මට එයාව මුණ ගැහෙනකොට මට එහෙම කිසිම හැඟීමක් තිබුණේ නැහැ මං හිතන්නේ මේ වෙනකට ඒ කාලේ මගේ වෙන සම්බන්ධයක් තියෙන්න පුළුවන් මේ එයාගෙන් මම උපදෙස් ගත්තා මොකක්ද දැන් කර යුත්තේ ආයතන් එතකොට මට කිව්වා දැන් ඔයා තව ටිකක් වියදම් කරලා අවුරුද්දක් ගිහිල්ලා තව අවුරුද්දක සල්ලි ඉතුරු කර ගන්න පුළුවන් නේ ඔයා ප්‍රංශෙට ගියා එංගලන්තෙට ගියා නම් කියලා ඉතින් ඊට පස්සේ ආපහු අපේ අයියාම තමයි එක වතකින් බානෝ ඉරණමක් වගේ එයා දැක එයාට මෑව හම්බ වෙනවා තිබුණා කොහෙදතර කිව්වා සංදේශය කරන්න යනවායි කියලා මේ එතකොට මම සංදේශය වැඩ කරන්න ගිහිල්ලා ඉතින් අපි බෙලිහුල්ලේ මම තමයි තනින්ම ගෑනේ ටෙක්නිකල් ස්ටාෆ් එකේ වෙන කවුරුත් ගෑනු කෙනෙක් හිටියෙත් නැහැ මම අතතර අවුරුදු 24යි තරුණයි ඉතින් මේ ඔහුයි මිස්ටර් බ්ලේක්යි ටයිටස් හිටියේ නැහැ එතකොට ඒගොල්ලන්ට හදලා තිබුණා නිකන් මේ හුණු ගාලා ගෝණි වලින් මේ ඉඳ පොඩි පොඩි කාමර මට විතරක් මේ කන්දක් උඩ පොඩි අප්පුවම් අප්පුවම් කියලා මිනිස්සුගේ ගෙදරක මට පොල්ලතුගේ මැටි ගාපු මේ මට ඉඳ ලාස්ති කරලා තියෙන ඉතින් මුණ හොදන්න යන්න තියෙන ඇලට අරන් ඉතින් ඒ කාලේ ඉන්නකොට මං හිතන්නේ ඉතින් මාස හයකට එකට ඉන්නකොට මොකක් හරි හැඟීමක් ඇති වෙන්න ඇති ඒක මේ එක පාටම ලොකෝට හැදි වෙච්ච එකක් නෙමෙයි මං හිතන්නේ අපි දෙන්නගේ තියෙන මේ තිබුණ ගෞරවය මං හිතන්නේ ඒක පොඩි ප්‍රේමයකට හැරෙන්න ඇති කියලා මං හිතන්නේ ඉතින් මේ ඒ ගත්ත විශේෂයෙන්ම මං හිතන්නේ අපිව දෙන්නව එක්කෙරුවේ සිනමාව කියලා කියන්න පුළුවන් ගුණ රෝස් සුවඳ ඔබතුමිය නිර්මාණය කළ චිත්‍රපට අතුරෙන් එතකොට ඔබතුමිය දායක වුණු චිත්‍රපට අතුරෙන් සුවිශේෂී විදිහට මතකයේ තියෙන සහ ඔබ වඩාත්ම ප්‍රිය කරන චිත්‍රපටයක් තියෙනවා මං හිතන්නේ තමන් කරන හැම චිත්‍රපටයකටම අර තමන්ගේ ළමයි වගේ ඉතා ආදරෙන් තමයි සිහිපත් කරන්නේ හැබැයි මං එක අතකින් බලනකොට මං කැමතිම චිත්‍රපටිය සාගර ජලයේ මදියඬ ඔබ සඳා කියන ඒකේ සයිමන් නවගත්තගමගේ පරිසරයේ ඒදා අපිට හම්බුනේ ළමයි දෙන්න අය ස්වර්ණමල වාරච්චි රංගන අය ඔක්කොම බැලුවම අපේ රණ කරුණාරත්නගේ කැමරා ශිල්පී දක්ෂතාවයයි ඒ මොකද අපි එක ලයිට් එකකට පාවිච්චි නොකර ඒ ෆිල්ම් එක ෂූට් කරේ පළක් කළාට අවු වෙනවා නම් මෙතන අපි අද පෑ දෙකක් කරලා හෙට ඊට පස්සේ ඇවිල්ලා අන්තිකන අවස්ථාවලුත් තිබුණා පළක් තැන් වල ඉතින් එහෙම අත්දැකීම් එක්කලා ඒ චිත්‍රපටිය අනිත් එක සෑහෙන දුෂ්කරයි ඉතින් ඒක එක අතකින් බලනකොට මට විශේෂයි කියලා හිතනවා සුළු මොහොතක් කතා කරමු ටෙලි නාට්‍ය පිළිබඳව ඔබ ටෙලි නාට්‍යකේ කොහොමද අධ්‍යක්ෂණය කළා ටෙලි නාට්‍ය නම් මම බොහොම සුලබයි මේ කියන්නේ අර ඒ කාලේ ওই ගැහැණු ළමයි දුක හිතා පහු කරන්න කියපු හින්දා කෙරුවා
මම ගොළු හදවතයි මං හිතන්නේ ටෙලි නාට්‍ය කරනකොට මේ අර කාර්ය සම්බන්ධව එකක් තියෙන බලන්න අද හිතෙන්නේම නැත්තේ ඇඩ්වර්ටයිසින් වැඩි මිනිත්තු දෙකෙන් තුනෙන් පහෙන් මන් දන්න බලනවට වඩා අපි ඇඩ්වර් ඉතින් කතන්දරයක් ගලා යන විදිය චරිතයක් ගලා යන විදිය කතන්දරෙන් කියවෙන දෙයක් නියම විදිහට මේ ප්‍රේක්ෂකයව රඳවා ගන්න බෑ ඒ වගේම ප්‍රේක්ෂකයත් රැඳිලා ඉන්න එච්චර ලොකු උනන්දුවකින් නෙමෙයිනේ මොකද එක්කෝ වෙන ගමන් හරි වෙනින් මහන ගමන් හරි වෙනින් දෙයක් කරන ගමන් හරි තමයි ඕක නිකන් බලා ඉන්නවා ඉතින් ඒකේ අර නියම අවධානය යොමු කරන්නේ ඉතින් අපේ තියෙන මේ ක්‍රියේටිව් කරි නිර්මාණ ශක්තිය මේකට දාලා මේකට මෙච්චර මහන්සි වෙලා එහෙම මේ මේ ප්‍රේක්ෂක කොටසකට පෙන්වන්න වඩා ප්‍රේක්ෂක සංඛ්‍යාව වැඩි සංඛ්‍යාව වැඩි වුණාට ඒගොල්ලන්ගේ අවධානය නියම විදිහට ලැබෙනවා අද එකක් බලනවා තව පැය දෙකකින් තව එකක් බලනවා කවුරු එක චරිතයකින් ඉතින් ඒක හින්දා මට එච්චර හිතක් නැහැ ටෙලිවිෂන් එකට යෙදිලා වැඩ කරන්න අපි සිනමාව ගැන ජීවිතය ගැන බොහෝදේ කතා කරමින් අතරතුරේ අපි කැමති ඔබතුමකින් දැනගන්න මේ ඔබතුමීට ලැබිච්ච ඇසුර පිළිබඳව දැන් ආචාර්ය රෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ ඇසුර කොහොමත් ලැබුණේ ඊට අමතරව අපි දන්නවා සත්‍යදීත් රාය හමු වෙන ලැබුණා ඒ වගේ විවිධ සිනමාකරුවන් ඒ සමකාලීන ඇසුර පිළිබඳව ඔබ සිහිපත් කරනවා නම් මං හිතන්නේ එකසකින් බලනකොට මම ડોક્ટર පීරිස්ත් වඩා භාග්‍යමත් සත්‍යජිත් වාය කෙනෙක්ව මට ඇසුරෙන් ලැබුණේ මෙක්සිකෝ රටේදී ගම්පෙටලියත් එක්ක ගිය සැරේ පුණ්‍යයි හින්දෙනියයි හෙන්රි මමයි ගිය අවස්ථාවේ තමයි එතකොට ડોક્ટર පීරිස් ලියුම් කීපයක්ම ලියලා තියෙන ඒ දෙන්න අතර හුවමාරු කරුවට මූණට මූණ හම්බ වෙලා තිබුණා ඉතින් ඒ ඒ ඒ මිත්‍රත්වය මං හිතන්නේ අපි ටිකටම වගේ තිබුණා ඒ වගේම ඔය ඕ ලකි මෑන් කියලා ලින්සි ඇන්ඩර්සන් වගේ ඔහුත් ඉන්දියාවේ ජූරි කීපකම ජූරි වල වැඩ කරලා තියෙනවා එයාගෙත් එයාත් ඇවිල්ලා මෙහෙ වුණත් මාසයක් විතර මේ කාමරේ ඉඳලා දැන් ඔහු අපේ අතරින් නැහැ ඉතින් මං හිතන්නේ ෆෙස්ටිවල් මම ගිහිල්ලා ඇති ගණන් කරන්න ડોક્ટર පීරිස්ස වඩා ගිහින් තියෙනවා මෙක්සිකෝ රටට යන එක වුණත් ඔහුට ආපු ටිකට් එක තමයි මට දුන්නේ ටිකට් පත ඒ වගේම මෙක්සිකෝ මං හිතන්නේ ලෝකේ තියෙන රටවල් 20-30කට යන්නේ නැත්තේ ෆෙස්ටිවල්ස් වල ඒ කාලේ ඉතින් අපිට කාලෙත් තිබුණා ගෙදරත් ඉතින් ළමයි එහෙම හිටියන ඒ ඔක්කොම ළමයි දොරව දාලා යන්න බැරි වෙන අවස්ථාවක් මේ ඉතින් එහෙම අපි දෙන්න ගිහිල්ලා හුඟක් පිටරට විශේෂ පුද්ගලයන් කියන්නේ විශේෂ ඔය මේ හොඳ ඒ රටේ ඒ යුගයේ හිටපු හොඳම ඩිරෙක්ටර්ස්ලා ඇක්ටර්ස්ලා හම්බුණා වෙන එකක් තියා ඔය රාජ් කපූර් වුණත් මම එයාගේ ගෙදර උපන්දිනයකට පවා ගිහින් තියෙනවා මේ මොකද එයාගෙත් හිටියා මේ ඉන්ද්‍ර රාජානන් කියලා එයාගේ ස්ක්‍රිප්ට් රයිටර් ඔහු අපම අපේ ගෙදර ඉන්නේ ඉතින් මං එහාම බොම්බාය එයා තමයි මම අරන්ගේ සත්‍ය මේ රාජ් කපූර්ගේ උපන්දිනයට ඒ වගේම මේ අපි මේ ළඟදි මං කල්කටා ගියාම සත්‍යජිත් රේගේ භාර්යාවයි පුතාවයි බලලාව මේ ගිය අවුරුද්ද ඉතිසල අවුරුද්ද මේ මිරනාසෙන්ලා අදුර්ලා අපි හැමෝම අපි ඉතාම සමීපව සහෝදරයෝ වගේ තමයි අපිට අපි අපේ අතරේ තියෙන සම්බන්ධතාව ඉතින් මේ ඒක මං හිතන්නේ ඉතින් අර එක සිනමාකරුවෙක් අනිත් සිනමාකරුවෙකුට තියෙන ගෞරවයයි ඒ දැනුමයි එක්කලා එන සම්බන්ධතා මං හිතන්නේ
සාධාරණව පවතිනවා කියන ගුණ රොසොඳ ගුණ රොසොඳ මම එහෙම හිතලා නෙවෙයි මේක අපහු දෙන්නේ මොනවටද කාන්ති එක්කල කතාවට කි කට තියාගෙන ඉන්න බෑනේ ඒක නෙමෙයි ඔක්කොම කරදර නමුත් මමත් හිතක් පපුවක් තියෙන කෙනෙක් දුප්පත් කියලා නව නින්ද ඉඳලා පුරුදු නෑ කරුණා කරලා මට මගේ පාඩුවෙන් ඉඳ දෙන්න මට වෙන උදව්වක් ඕනේ නෑ දැන් අපේ රටේ සිනමාව පිළිබඳව ප්‍රවීණ සිනමාකරණයක් විදිහට අනාගතය පිළිබඳවත් වර්තමානය පිළිබඳවත් ඔබේ දැක්ම අපි දැනගන්න කැමති ප්‍රේක්ෂකයන් වෙනුවෙන් මම හිතන්නේ අනාගතය සුබ අනාගතයක් තිය යුතුයි ඉස්සරට වඩා මොකද දැන් ඔය තාක්ෂණ දියුණුවත් එක්කලා ටිකක් අඩුවෙන් අඩු ගණන් වල චිත්‍රපට හදන්න අවස්ථාව ලැබෙනකොට මේක මේ ශාස්ත්‍රයට ඇතුල් වෙන්න අවස්ථාවක් තියෙනවා. ඉතින් හොඳ චිත්‍රපටයක් හදන්න පුළුවන්, එච්චර හොඳ නැති චිත්‍රපටයක් හදන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවක් තියෙනවා. අවස්ථාව තියෙනකොට ඉතින් හුඟක් විවිධ මේ දක්ෂතාවල් තියෙන ගෑනු පිරිමි අය ඇතුල් වෙලා මං හිතන්නේ මේ ඉන්ඩස්ට්‍රි එක පෝෂණය වෙයි කියලා දැන්. ඉතින් මං හිතන්නේ අනාගතයක් ආපහු එයි කියලා හිතනවා. ඇත්ත ගණන් වල තිබිච්ච තරමම නැති වුණත් අදට වඩා හෙට හොඳයි කියන අවසාන වශයෙන් මම ඔබට මේ ගෙවුණු ජීවිතේ ආපහු හැරිලා බලනවා තමන්ගේ නිර්මාණකරණයේදී පෞද්ගලික ජීවිතයේ මේ හැම පැත්තෙම ආපහු හැරිලා බලද්දි ඔබට මේක දැනෙන හැඟීම මොනවද? එකක් තමයි මං හිතනවා මීට වඩා චිත්‍රපටි කොටසක් මට කරන්න අවස්ථාව ලැබුණා නම් හොඳයි කියලා. ඉතින් ඒක නොයෙකුත් ආර්ථික ප්‍රශ්න ඉඳ කරන්න බැරි වුණා. නමුත් පුද්ගලික ජීවිතයක් තියා බැලුවම මං හිතන්නේ අපිට ඒක ආසකින් තෘප්තිමත් කියලා හිතන්න පුළුවන්. අපේ ජීවිතේ නිකම්ම නිකන් ගත වෙලා නෙමෙයි. අපින් යම් දෙයක් බෙදා හදාගන්න මහජනියත් එක්කලා අපිට අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ ඒකෙන් ඒ ප්‍රේක්ෂක කොටසට මොකක් හරි තෘප්තියක් හරි යම් කිසි දැනුමක් හරි මොකක් හරි ආස්වාදයක් ලැබුණා නම් ඒක තමයි අපේ සතුට. මොකද අපි මේකින් සල්ලි විසා අපි හම්බ කරලා නෙමෙයි අපේ තියෙන දේපළ විකුණලා තමයි අපි චිත්‍රපටය හදලා තියෙන්නේ. අපිට තියෙන මොකක් හරි හැඟීමක් තියෙනවා ඒක අනිත් අය සවකත් කරලා හරි බෙදාගන්න අපේ නිර්මාණ ශක්තියෙන් ඒක ලස්සනට ඉදිරිපත් කරන්න. ඉතින් ඒ ඒ ඒ ඒ ඒ හින්දා අපේ ජීවිතය එක විදිහකට මං හිතන්නේ සුප්තිමත් ජීවිතයක් කියලා හිතනවා. සුමිත්‍රා පීරිස් විසින් ලද දෙස් විදෙස් සම්මාන රාශියකි. ඇය සිනමාවට පිවිසි යුගයේ පටන් ඇගේ සිනමා දායකත්වයේ වෙනුවෙන් ශ්‍රී ලංකාවේ පැවැත් වූ ප්‍රමුඛ සිනමා සම්මාන උළෙල මෙන්ම අන්තර්ජාතික සම්මාන උළෙල බොහොමයකින් ඇගේ නිර්මාණ අගය කර තිබෙනවා. ඉන්දියාව, එංගලන්තය, ජපානය, රුසියාව, ඇමරිකාව ආදී බොහොමයක් රටවල ප්‍රධාන සිනමා සම්මාන උළෙල නියෝජනය කරමින් ඇගේ චිත්‍රපට සම්මානයට පාත්‍ර වුණා. ඇගේ පළමු චිත්‍රපටයේ පටන් මේ ආකාරයට අන්තර්ජාතිකව ඇය ලබාගත් සම්මාන ගණන 12කට වැඩි. මීට අමතරව ශ්‍රී ලංකාවේදී විවිධ සම්මාන උළෙල තුලින් හොඳම අධ්‍යක්ෂණය සඳහාත් හොඳම සංස්කරණය සඳහාත් විශාල සම්මාන ප්‍රමාණයකින් පුදලද ඇ ජීවිතේ එක් වරක් හිමිවන රණතිසර සම්මානයද ලබා තිබෙනවා. ගුණ රොසොඳ සුමිත්‍රා පීරිස් මේ ගෙවන්නේ සිය ජීවිතේ 77 වෙනි වසර. නමුත් තවමත් ඇය සිනමාව සමග ජීවත් වනවා. පසුගියදා ඇගේ නවතම චිත්‍රපටය රූගත කිරීම නිමා වුණා. තව නොබෝ දිනකින් ඇගේ එම චිත්‍රපටය වෛෂ්ණවී නමින් අපට නරඹන්නට පුළුවන්.
එමෙන්ම අජිත් ගලප්පත්ති විසින් ලියු ඇගේ ජීවිත කතාව පොතක් වශයෙන් පළවීමද ඉදිරියේදී සිදුවනු ඇති. මේ සියලු කාරණා අතරේ ඇය ඉතා සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා. ඇගේ බලාපොරොත්තුව තව තවත් සිනමා නිර්මාණ අපේ සිනමාවට දායාද කොට දීමට. ඇගේ ඒ ප්‍රාර්ථනාවන් ඉටු වේවායයි සහ ඇයට නිදුක් නිරෝගී සුව දීර්ඝායුෂ ලැබී අපේ සිනමාවට තවත් නිර්මාණ බිහි කරන්නට අවශ්‍ය ශක්තිය ධෛර්යය ගුණරුව සුවඳ තුලින් ප්‍රාර්ථනා කරනවා. සුමිත්‍රා පිරිස් මහත්මිය සමගින් කළ කතාබහ අවසන් කරමින් අපි අද දවසට ගුණරුව සුවඳ තුලින් ඔබෙන් සමු ගන්නවා. නමුත් ලබන සතියේත් බදාදා සවස 6ට ජාතික ලොතරැයි මණ්ඩලයේ අනුග්‍රහයෙන් අපි සූදානම් නැවත වතාවක් ඔබ මෙවැනි සාකච්ඡාවක් සමගින් හමුවන්න. එතෙක් අපි ඔබට සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. අපේ රාජේ